සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතය ධර්මානුකූලව දකින්නට යැවසි මඟ නිමල සත් ධර්මයෙන් ඔබට පහදා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධයා රූපවාහිනී නාලිකාව මේ පැහැදී සුපින්වත් ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ දේශනාව පවත්වනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදු නාදනම් වා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 දේශනාවෙන් වෙන් අද දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ ඕමාන් සලාලා පදිංචි ඒ එම් සුසිලාවති මහත්මියතුළු එම පවුලේ සදැහැති පින්වත් පිරිස සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊතාම ඉක්මන් භවයක
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ දහවෙනි නම් වූ දණ්ඩ වර්ගයේ සඳහන් වෙන නමවෙනි ගාථා රතනේ අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස බික්කු මේ ගාථා රතනේ සරල තේරුම තමයි සරසුන නමුත් සමව හැසිරෙන්නේද ශාන්ත වන්නේද දමනේ වන්නේද නිමා කරන ලද්දේද බඹසර හැසිරෙනවාද සියලු සතුන් කෙරෙහි දණ්ඩනේ බහා තබා වාසය කරනවාද එවන් පුද්ගලයා බ්‍රාහ්මණෙක්ද ශ්‍රමණෙක්ද භික්ෂුවක්ද වෙන බව තමයි සඳහන් කරන්නේ මොකද මුලින් සඳහන් කරපු ඒ කරුණ වලින් යුක්ත නම් යම් කෙනෙක් බ්‍රාහ්මණ කියන්නත් පුළුවන් ශ්‍රමණ කියන්නත් පුළුවන් භික්ෂු කියන්නත් පුළුවන් පින්නතුනි මේ ගාථා රතනය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා දම්සභා මණ්ඩපේ නගන ප්‍රශ්නයකට උත්තරයක් සපයන්නේ මේ ධර්ම කාරණාවෙන් විශේෂයෙන් පැහැදිලි කරන කරුණ බවට පත් වෙන්නේ එක පින්කමක් නිවැරදිව හරියටම කරගත්තාම එහි කුසල මහිමය මේ සංසාර ගමනේ කොයිතරම් කාලයක් තමන්ට හිතසුව පිණිස පවතිනවද ඒ වගේම සංසාරයෙන් එතර වෙන්න කොයිතරම් උපකාරයක් ඒ තුලින් සැලසෙනවද කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සවත් නුවර කොසල් මහරජුරුවන්ගේ රාජ්‍යයේ එක ඇමති කෙනෙක් හිටියා සන්තති කියලා. සන්තති අමාත්‍යවරයා පින්නතුනි කොසල් මහරජුරුවන්ට බොහෝම ලෙංගතු කෙනෙක්. ඒ වගේම ඊටාම සමීපයි. රජුරුවන්ගේ විශ්වාසය හොඳටම දිනාගත්ත ඇමතිවරු අතර එක්කෙනෙක් තමයි සන්තති කියන්නේ. ඒ වගේම සන්තති තාම දක්ෂ අමාත්‍යවරයෙක්. පස්සේ කාලෙක රාජ්‍යයේ එක්තරා ප්‍රදේශයක ඇති වුණ කැරැල්ලක් සමතේකටපත් කරන්න රජුරෝ යන්නේ නැතුව මේ සන්තති ඇමතිට තමයි ඒක බාර දුන්නේ. ඉතින් රජුරෝ බලාපොරොත්තු වෙච්ච විදිහටම ඉතාම හොඳට තමන්ගේ පිරිසත් එක්කරගෙන ගිහිල්ලා මේ කැරල්ල සමතේකට පත් කළා. රජුරුවන්ට මේ කාරණාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා පිළිබඳව තිබුණ විශ්වාසය තවත් වැඩි වුණා. කැරල්ල සමතේකට පත් කළාට පස්සේ පෙර තිබුණ විශ්වාසය තවත් වැඩි වුණා. අන්තික රජුරුව ගොඩාක් සතුටු වුණා ඔහු කැරල්ල සමතේකට පත් කරපු ආකාරය පිළිබඳව. මොහුට සන්තෝෂමට තෑග්ගක් දෙන්න රජුරුව හිතුවත් රජුරුවන්ට මේ වෙලාවේ එහෙම දෙයක් මේ දේ හොඳයි කියලා වැටහීමක් නැති වුණ නිසා රජුරුව කරන දේ තමයි පින්නතුනි තමන්ගේ රාජ්‍ය දවස් 7කට සන්තතිට බාර දෙනවා.
මේක සාමාන්‍ය රජෙක් කරන්නේ නැති වැඩ. මොකද ඒක හරි භයානක වැඩක්. ඉතින් ඒකයි මම සඳහන් කළේ සන්තති පිළිබඳව ඉතා විශේෂ විශ්වාසයක් රජුරුව ළඟ තියෙන්නේ නැති. එහෙම නැත්තම් පින්නතුනි සිංහාසනේ වාඩි කෙරෙව්වට පස්සේ අනික් ඇමතිවරුන්ට කතා කරලා මොහුගේ හිස ගසා දාන්න කියලා රජුරුවන්ගේ හිස ගසා දාන්න කියලා කිව්වොත් ඒක කරන්න වෙනවා. රාජ ආඥාවක් බවට පත් වෙනවා. ඉතින් එහෙම සමහර අය විහිළුවට රජ කරවන්න ගිහිල්ලත් හැබෑම රජුරුව මැරුම් කාපු අවස්ථාවන් පිළිබඳව අතීතයේ අපිට අහන්න ලැබෙනවා. එඳ මේ රජකම බාර දෙනවා කියන එක සුළුපටු දෙයක් නෙමෙයි. ඉතින් රජුරවන්ට පූර්ණ විශ්වාසයක් මේ ඇමතිවරයා ගැන තියෙන නිසා රජුරෝ බය නැතුව දවස් 7කට රජකම බාර දුන්නා. මේ දවස් 7ේ කැමැති විදිහට රාජශ්‍රී සම්පත් භුක්ති විඳින්න කියලා කීවා. ඒ විතරක් නෙමෙයි රජුරවන්ගේ දැනුවත් බව ඇතුවම පින්නතිනේ විශේෂ නලඟණක් සන්තතිට ලැබලා දෙනවා. මේ දවස් 7ම දිවා රාත්‍රී දෙකේම නැටුමින් ගැයුමින් වැයුමින් රජුරු සතුටු කරන්න. ඉතින් රජුරු නලඟණගේ නර්තනයත් බලනවා ගායනයත් අහනවා සතුටු වෙනවා. ඔහු සතුටු වෙන්නේ ඊළඟට යොදාගත්ත මාර්ගයේ තමයි සුරා පානය කරන එක. මස් කමින් සුරා බොමින් නර්තන බලමින් ගීත අහමින් දවස් 7 කිමෙන් කිමෙන් ගිවිලා යනවා. ප්‍රඥාව තිබුණා නම් මේ මොහොතේ තවත් බොහෝ දේවල් කරන්න තිබුණා. රටේ රජකම හම්බෙච්ච වෙලාවේ ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මොනතරම් පිං කරන්න තිබුණද. නමුත් පින්නතුනි කෙනෙකුගේ ජීවිතේ තමන් කරගත්ත කුසල ධර්මයන් තමන්ට විපාක දෙන කාල පරාසත් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් පිනක් කරගන්නවා කියන කාරණාවට යොමු වෙනවට වඩා මේ ලැබිච්ච නිදහස උපරිමයක් භුක්ති විඳින්න තමයි සන්තති බලාපොරොත්තු වෙන්නේ ඇත්තේ. දවස් 7ම ගෙවිලා ගියා. දැන් දවස් 6ක් ගෙවිලා ගියා. 7 වෙනි දවසට එළඹුණා. සන්තති රජකම් කරන අන්තිම දවසාද පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේත් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලවදාලා එදා උදේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ කරුණා නැතිං එදා භාග්‍යතුන් වහන්සේට දකින්න ලැබුණේම සන්තති ඇමති. ඉතින් ඇමති අද දවසේ මට දකින්න ලැබුණේ ඇයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ නුවණින් මෙනෙහි කරනකොට සන්තති ඇමති පිළිබඳව දැනගත යුතු තාක් සියලු දේවල් භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ සන්තති අද මගදී මුණ ගැහෙන බලාපොරොත්තුව ඇතුව 7 වෙනි දවසේ ස්නානය කරන්න තමන්ගේ නලඟනත් එක්ක මාලිගාවෙන් එළියට යන්න පිටත් වුණාට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේත් ඔවුන් ආසන්නයට පිණ්ඩපාතේ වඩිනවා. සන්තති ඇමති බුදුරජාණන් වහන්සේව දැකලා හිස පාත් කරලා ආචාර කළා. සන්තති දිහා බලලා අපේ බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද අර ඇතා උඩ ඉන්න පුද්ගලයා අද හැන්දෑවෙන් මේ සංසාර ගමන ඉවර කරනවා කියලා හවස රහත් වෙනවා කියලා දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රකාශය මේ මග දෙක දෙපස හිටපු මිත්‍යා දෘෂ්ටික පිරිස් ඒ අයට හොඳට ඇහුණා. හැබැයි ඔවුන් සමච්චලයට හිනා වුණා. ශ්‍රමණ බවත් ගෞතමයෝ
මේවාගේ බොරු කතා කියන්න හරි දක්ෂයි මේවාගේ කතා කියන්න දක්ෂයි උදේ ඉඳලා රෑ වෙනකන් සුරාවෙන් මත් වෙලා ඉන්න මේ බේබද්දා අද හැන්දෑව රහත් වෙනවා කියලා කියන්නේ ඒක කවදනම් වෙන වැඩක්ද කියලා මේ භාග්‍යතුන් වහන්සේගේ වචනයට උපහාස කරනවා ඒ විතරක් නෙමෙයි වුන් කතා කරගන්නවා අද හැන්දෑවේ අපි ජේතවනාරාමයට යමු ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දේශනා කරපු විදිහටම සන්තති හැන්දෑවේ රහත්තුනේ නැත්තම් ශ්‍රමණ බවත් ගෞතමයන්ට අපි ලොකු අපවාදයක් කරමු කියලා මුසාවාද දොඩනවා කියලා චෝදනා කරමු කියලා භාග්‍යතුන් වහන්සේගේ වචනය සම්මා දිට්ඨිකයන්ටත් ඇහුණා සන්තති මේ දවස්වල කරන්නේ මොනවද කියලා මේ රටේ මිනිස්සු ගොඩක් දන්නවා හැබැයි මේ සම්මා දිට්ඨික මිනිස්සු කතා කරන්නේ බුදු බලයේ අපමණයි ඒ භාග්‍යතුන් වහන්සේ වචනයක් දේශනා කළොත් ඒක වරදින්නේ නැහැ ඒක වෙනස් වෙන්නේ නැහැ එනිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලබන සන්තති සංසාරය ඉවර කරන හැටි බලන්න අපිත් යම් පන්සලට කියලා විශාල ප්‍රමාණයක් දෙගොල්ලම රැස් වෙලා ඉන්නවා පින්නතිනි සන්තති ඇමති අර නලඟනත් එක්ක ජල ස්නානය කරලා උයනට ඇවිල්ලා තමන් වෙනුවෙන් පනවපු ආසනියේ වාඩි වෙලා නැවත වතාවක් අතට ගත්තේ සුරා බෝතලි අර නලඟන දන්නව දැන් රජිරුව නැටුම් බලන්න කැමති වෙලාව රජු සුරා පානය කරන අතරේ ඇයි නටන්න ගයන්න පටන් ගත්තා හැබැයි සඳහන් කරනවා දවස් 7ක් කාලයේ පුරාවට ඇය ආහාර අනුභව කරලා තිබුණේ බොහොම ටික ටික මොකද රජු සතුටු කරවන්න නිතර නර්තනයේ යෙදෙන්න ඕනේ ආහාරයෙන් කුසපිරුණාම ඒක කරන්න ටිකක් අමාරු නිසා ඉතා ස්වල්ප ආහාරයක් තමයි මේ දවස්වල අනුභව කළේ ආහාර හිගයක් තිබුණා ඒ වගේම දවස් 7ක්ම නර්තනයේ යෙදිලා ඇගේ කුසත් ඕනෑවට වඩා හෙළවිලා තිබුණා එදා උයනේ නර්තනයේ යෙදිලා ඉන්න අතරතුරේ ඇය මැරිලම වැටුණා හැබැයි මේ සිද්ධිය දැක්කට පස්සේ සන්තති ඇමතිට මේක දරාගන්න බැරුව ගියා පින්නතුනි ඇස් වලින් කඳුළු කඩා වැටෙන්න පටන් ගත්තා රජකම ලැබිච්ච මුල්ම දවසේ ඇය තමන් සතුටු කරපු හැටි දෙවැනි තුන්වැනි හතරවැනි දවස්වල ඇය තමන්ව සතුටු කරන්න නර්තනයේ යෙදුණ හැටි තමන්ගේ ඇස් ඉස්සරහ පිටම අද දවසේ බිම මරණයට පත් වෙලා බිම ඇද වැටුණ හැටි මේ දේවල් මතක් කරනකොට එක දිගට කඳුළු ගලන්න පටන් ගන්නවා මේ වෙලාවේ සන්තති ඇමති කල්පනා කරනවා මේ සම්බන්ධයෙන් මගේ හිතේ ඉපදිලා තියෙන ඉතාම බලවත් ශෝක ගින්නක් තමාද උම්මත්තකයෙකු බවට පත් කරන තරම් මේ ශෝකය වැඩි වෙනවා මේ ශෝක අග්නිය නිවන්න පුළුවන් කෙනෙක් ශෝක ගින්න නිවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේම විතරයි ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ඇවිලෙන ශෝක ගින්න නිමා ගන්න ඕනේ කියලා හිතලා තමන්ගේ පිරිසට කතා කරලා ජේතවනාරාමයටම ගියා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සේක ඉඳගෙන සන්තති ඇමති මේ මුළු සිද්ධියම බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා කැරල්ල සංසිඳවපු හැටි මහරජිරුව රජකම දුන්න හැටි තමන් සතුටු කරන්න නලඟනක් නර්තනී යෙදුන හැටි නමුත් දවස් 7කට පස්සේ ඇය තමන්ගේ ඇස් ඉස්සරහ පිටම මැරිලා වැටුණ හැටි මේ සේරම භාග්‍යතුන් වහන්සේට සඳහන් කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ සම්බන්ධයෙන් මගේ හිතේ පවතින ශෝකාග්නිය නිමන්ඩ භාග්‍යතුන් වහන්සේට විතරයි පුළුවන් ඒ නිසාමයි මම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවේ
මන් දන්නවා ඒ ශෝක ගින්න නිමන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් කියලා. ඉතින් එහෙම සඳහන් කරාම පින්නතිනි අපේ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තේට අනුව කාරණාවක් දේශනා කරනවා සන්තති මේ නලංගන වෙනුවෙන් නුඹ අනන්නේ එදුනේ අද විතරක් නෙමෙයි. මීට පෙරත් මෑය වෙනුවෙන්ම නුඹ අඬලා තියෙනවා. මේ නලංගන වෙනුවෙන් මේ සංසාර ගමනේ නුඹ හලලා තියෙන කඳුළු ප්‍රමාණය දන්නවද සන්තති මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. මෙන්න එතන හිතලා බලන්නකෝ. සාගර ජලය කොහොමද කියලා. අනිකේ ජලස්කන්ධයේ කවදාවත් අපේ හිතින් හිතලා ප්‍රමාණයක් කරන්න පුළුවන් ජලස්කන්ධයක් නෙමෙයිනේ සාගරේ තියෙන්නේ. සාගරේ කියහම මේ ඉන්දියන් සාගරයේ විතරක් ගැන නෙමෙයි සඳහන් කරන්නේ. මහා සාගරය කියලා කියහම මේ මුළු ලෝකෙම පැතිරලා තියෙන එක සාගරයක් නෙපින්නතුනි. ඉතින් ආන් ඒක නිසා ඒසා විශාල මේ මහා සාගරය ගැනයි කතා කරන්නේ. පැසිෆික් සාගරය කියලා කියනවා. අට්ලාන්ටික් සාගරය කියලා කියනවා. ඇන්ටාක්ටිකා ප්‍රදේශයේ ඒ වගේ ප්‍රදේශ ගැන කියනවා. ඉතින් ඔය හැම තැනම තියෙන මහ මුහුද එක සාගරයක් නේ. තැන් තැන් වල හඳුන්වා ගන්න පාවිච්චි කරපු නම් යොදලා තියෙනවා මිසක් සාගරේ එකයි. නමුත් මං කියන්නේ පින්නතුනි අපිට කොහොමද තේරෙන්නේ මේ සාගර ජලයට වඩා වැඩියෙන් එකම එක පුද්ගලයෙක් වෙනුවෙන් මම අඬලා තියෙනවා සංසාර ගමනි කියලා කියහම මේ වචනේ මදිද මේ සංසාරේ කලකිරෙන්නේ. බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලට භාග්‍යතුන් වහන්සේ මේ අනමතග්ග සංයුක්තයේ දේශනා කරලා ඉවර වෙනකොට සව් කෙලස් නසලා භාග්‍යතුන් වහන්සේගෙන් විදිලා අහසට පැන නැගලා හංස රෑනක් වගේ තමන් වැඩ ඉන්න ප්‍රදේශයේ දක්වා අහසින් තමයි වැඩි. පයින් වැඩම කළා යනකොට ආපහු වැඩි අහසින්ම වැඩියා. ආන්ගේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලාටත් අනමතග්ග සංයුක්තේ තමයි ඉස්සරලම දේශනා කරන්නේ පැවිද්දෙන් පස්සේ. ඉතින් මේ අනමතග්ග සංයුක්තේ තමයි කියලා තියෙන්නේ මේ සෑම පුජ්‍යලයකම නැත්තම් එක පුජ්‍යලයක තමන්ගේ මව මැරුණ දුකට මේ සංසාරේ අඬලා තියෙන කඳුළු ප්‍රමාණය සාගර ජලයට වඩා වැඩි කියලා. මේ ජීවිතයේ ඔබේ අම්මා මේ ජීවිතේ මගේ අම්මා මේ අද හම්බ වෙලා තියෙන අම්මම මේ ජීවිතෙන් මරණයට පත් වුනහම ඇය වෙනුවෙන් මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි ඒ කඳුළු අතීතයේ වැටිලා තියෙනවා. ආන් ඒ අඬනකොට වැටෙන කඳුළු මවගේ මරණය නිසා ඇති වුණ දුක දරා ගන්න බැරුව අඬනකොට වැටුණ කඳුළු සියල්ල එකතු කළා නම් ඔය කතා කරපු මහසાગරයේ ජලස්කන්ධයට වඩා කඳුළු සාගරයක් නිර්මාණය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ එක්කෙනෙක් වෙනුවෙන් අඬවපු කඳුළු. එතකොට මේ සංසාර ගමනේ අම්මා තාත්තා වෙලා නුඹට මට හම්බුනේ එක්කෙනෙක්ම නෙමෙයිනි පින්නතුනි. මොන තරම් දෙනෙක් හම්බ වෙන්නේද? ඒ අය වෙනුවෙන් අඬපු කඳුළු. මේ තරම් කඳුලින් සාගරයක් නිර්මාණය වෙන්න තරම් මේ සසර ඉපදුනා නම් මැරුණා නම් මේ සංසාරේ මම නොවින්ද සැපක් තියෙන්න පුළුවන්ද? මම නොලබපු සැපක් තියෙන්න පුළුවන්ද? නෑ පින්නතුනි. අද සිහින මවන බලාපොරොත්තු දල්වගෙන බලාගෙන ඉන්නේ තමන්ට එදිනෙදා අවශ්‍ය දේවල් මේ සංසාරේ අපි ඕන තරම් සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ ජීවිතෙන් අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වුණාට පෙර ජීවිතවල ඕන තරම් ඒ ශේෂ්ත්‍රයේ ඉහළට අපි ගිහිල්ලා තියෙනවා. ධනවත් වෙලා තියෙනවා. යාන වාහන තිබිලා තියෙනවා. මම මේ කාරණාව සඳහන් කළේ පින්නතුනි
අපිට මේ සංසාර ගමනේ අලුත් අත්දැකීමක් ලබන්න තරම් කියලා දෙයක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒ මේ තරම් දිග අනවරාග්‍ර සසරක අද කොහොම වෙන්න ඕනේ කියලා මම හිතනවාද එහෙම වෙලා මම ඉඳලා තියෙනවා. ආය අලුතෙන් හොයන්නේ අමුතු අලුත් අත්දැකීමක් නැන්නේ අපිට. මේ සාමාන්‍ය සමාජය තුල අලුත් අත්දැකීමක් හොයනවා නම් පිනිතින් හොයන්න අත්දැකීම් තුනක් නෙමෙයි හතරක් තියෙනවා. ඉතින් එවන් අත්දැකීම් මේ සංසාර ගමනේ කවදාවත්ම ලැබිලා නැහැ. ඒකෙන් පළවෙනි එක මොකක් කියලා හිතනවද? සාගර ජලයට වඩා කඳුළු වගුරවන්නේ මේ සංසාරේ ඉපදුනා නම් ඒ තරම් දීර්ඝතර වූ සසරක මේ සංසාරයෙන් මිදෙන්න අපි යා යුතු ගමන් මගේ පළවෙනි පියවර තමයි සෝවාන් කියලා කියන්නේ. සෝවාන් ආර්ය මාර්ග ඵලයේ. ඒ කියන්නේ පළවෙනි පියවර. පින්නතනි මේ තරම් දිග සසරක අපි කවදාවත්ම සෝවාන් වුණේ නැණි. එතකොට කෙනෙක් සෝවාන් වුණහම කොහමද මේ සංසාරේ කවදාවත් ඒ අත්දැකීම අපි ලබලා නැහැ. නමුත් කෙනෙක් රජ වුණහම කොහමද මේ තරම් දිග සසරක අපි රජවරු හැටියට කොච්චර වැඩ කරන්නේද? දෙවියෝ බ්‍රහ්මයෝ වෙලා ඉපදිලා හිටිය විතරක් නෙමෙයි මනුලවද ඊටාම උසස්ම සැප සම්පත් භුක්ති විඳ විඳ ජීවත් වුණාට ඒ සියලු දේවල් පිළිබඳව සාංසාරික වද්දකින් තිබුණට එදා මෙදා තුර සසරක සෝවාන් වුණහම කොහොමද කියලා ඒ අත්දැකීම නැහැ. එහෙමනම් අදත් හොයනවනම් ජීවිතයේ අලුත් අත්දැකීමක් පෙර නොලබපු අත්දැකීමක් හැටියට සෝවාන් වෙන එක තමයි තියෙන හොඳම අත්දැකීම. ඉතින්ට ආවට පස්සේ සකදාගාමි අනාගාමි අරිහත් ඉතුරු මාර්ගඵල පිළිවෙලින් මුදුන්පත් කරගන්න අපිට ඒක හරි පහසුයි. ඉතින් මේ තරම් දිග සසරක මේ නලංගන වෙනුවෙන් අඳාපු කඳුලෙලි හලාපු කඳුලෙලි සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කරාම සන්තතිගේ ශෝක ගින්න එතනින්ම නිමිල යනවා පින්නතුනි. මෑ වෙනුවෙන් පෙරත් මෙච්චරම අඬලා නම් මං තවත් අඬන්නේ මොකටද වගේ හිතෙනවා. සන්තතිගේ ශෝක ගින්න නිමිල කියලා දැනගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ සන්තතිට ධර්ම දේශනාවක් කළා. ඒ ධර්මානුශාසනාව අවසන් වෙනකොට සියලු ආභරණ දරාගෙනම රාජායිත්‍යං වලින් සැරසිලා ඉන්න වෙලාවෙම සන්තති යමති සව් කෙලෙස් නසල රහත් වෙනවා. දැන් සන්තති රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ රහතන් වහන්සේ බලනවා මට තව ජීවත් වෙන්න කොච්චර ආයු කාලයේ ඉතුරු වෙලා තියෙනවද මගේ ආයු සංස්කාර තව කොපමණද කියලා. ඉන්නතිනේ බලන වෙලාව වෙනකොටත් ආයු සංස්කාර නම් පිරිහිලයි තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන කාලයේ එළඹිලයි තියෙන්නේ මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තති පිරිනිවන් පාන්න කලින් අහස් තලයට පැන නැගලා මගේ ළඟ එක ධර්මානුශාසනාවක් අහලා ඉවර වෙනකොට සව් කෙලස් නසලා රහත් වෙන තැනට පැමිණෙන්න ඒ තරම් උදාර අවස්ථාවක් නුඹට උදා කරලා දුන්න සංසාරේ කරගත්ත පිංකම කියලා පිරිනවම් පාන්න කියලා කිව්වා. මේක තමයි හොඳ වටිනාම තැන. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අහසට පැන නැගපු සන්තති රහතන් වහන්සේ සියලු දෙනාටම ඇහෙන්න තමන් කරපු පින්කම ගැන කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ නුඹ කරපු ඒ බලවත් කුසල කර්මය මටත් කියන්න කියලා. පින්නතනි භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද ඒ බව?
මහා කරුණා සමාපත්තියෙන් සන්තති සන්තතිව දැකපු දවසේ තමයි සන්තති සම්බන්ධ මේ හේතු සම්බන්ධතා ඔක්කොම දකින්නේ. ඉතින් ඒ හින්දා කරපු පින්කම මටත් කියන්න කියලා කියහම භාගිතුන් වහන්සේට ඒක දැනගන්න උවමනාවක් නැහැ. භාගිතුන් වහන්සේ ඒක දන්නවා. ඒ විතරක් නෙමෙයි භාගිතුන් වහන්සේ තවත් දෙයක් දන්නවා. භාගිතුන් වහන්සේට නිඳා කරන්න අපහාස කරන්න සමච්චල් කරන්න මිත්‍යා දෘෂ්ටිකයෝ විශාල පිරිසක් මේ වෙනකොට පන්සල් භූමියේ ඉන්නවා. සන්තති අද රහත් වෙනවද කියලා බලන්න ඇවිල්ලා. ආන්ගේ මිසදිටුවන්ගේ මිසදිටු නැති කරගන්නත් සම්මා දිට්ඨිකයන්ගේ ශ්‍රද්ධාව සහිතව සම්මා දිට්ඨිය තව තවත් වඩා වර්ධනය කරගන්නත් තමන් කරපු පින්කම මොකක්ද කියලා කියන්න කියනවා. අහසට පැන නැගපු සන්තති රහතන් වහන්සේ තල්ගස් හතක් තරම් අහස මුදුනේ ඉඳලා භාග්‍යතුන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේන් මහා කල්පණු එකකට කලින් මේ ලෝක ධාතුවේ පහළ වුණා විපස්සී කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ පහළ වුණ කාලේ මමත් ඒ නුවර එක්තරා කුලගෙයක ඉපදුනා. තරුණ වයසට ආපු මම එදිනෙදා ජීවිතේ පවත්ව ගන්න අවශ්‍ය ධන සම්පත් සම්පාදනය කර ගනිමින් මගේ එළවයි මෙළවයි දෙකම සුවපත් වෙන විදිහේ කටයුත්තක් ජීවිත කාලෙම කරගන්න තිබුණත් හොඳයි කියලා අදහස් කරගෙන කරුණු කාරණා සොයමින් කටයුතු කරන කාලෙක මට වැටහුණා විපස්සී භාග්‍යතුන් වහන්සේ අද ධර්ම දේශනාවක් කරහම ආය ධර්ම දේශනාවක් කරන්නේ දවස් ගණනාවක් ගිවිලා ගියාට පස්සේ. සමහර වෙලාවට බණ කියන දවස මහජනියෝ හරියටම දන්නෙත් නැහැ. රැස් වෙන පිරිස් නැතුව නෙමේ දාස් ගණන් ලක්ෂ ගණන් රැස් වෙනවා. නමුත් කාරණාව දන්නවා නම් තවත් බොහෝ දෙනෙක් එනවනේ. අන්න ඒක නිසා මේ තරුණයා කල්පනා කළා ධර්ම දානේ පැවැත්වෙන දවසට බණ අහන්න යන්න මේ මිනිස්සුන්ට පාර කියනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ තමන් කරපු පින්කම බණ අහන්න එන්න කියලා රටේ මිනිස්සු දැනුවත් කරපු එක තමයි පින්කම. ස්වාමීනි මම විපස්සී භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන දවස මහජනයට දැනුවත් කර කර ගියේ පාගමනින්මයි. තුන් මං හන්දිවල, හතර මං හන්දිවල, කඩපිල් ළඟ, තොටුපළවල් ළඟ, ගම්මාන මැද්දේ මේ හැම තැනටම ගිහිල්ලා මං කෑ ගහලා මිනිස්සුන්ට කියනවා හෙට බණ කියන දවසයි. හෙට හිමිදිරියේම ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට උපස්ථාන කරගෙන හැන්දෑවේ බණ අහන්න ලැහැත්ති වෙන්න කියලා. මගේ ප්‍රචාරයේ ප්‍රතිඵලයක් හැටියට සුවිශේෂී පිරිසක් භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න එන්න යෙදුනා. ස්වාමීනි එක දවසක් බන්දුම රජ්ජුරුව මගෙන් අහනවා නුඹ මොනවද කරන්න කියලා. ස්වාමීනි මම සඳහන් කළා එදිනෙදා ජීවිකා වෘත්තිය වෙනුවෙන් යමක් කරගෙන මහජනයාට බණ කියන දවස දැනුවත් කරනවා කියලා. රජ්ජුරුවන්ට ඒකට බොහෝම සතුටු හිතිලා මල් මාලයක් සමග අශ්වයෙක් දීලා කියනවා මීට පස්සේ අර අශ්වයාගේ පිටෙන් ගිහිල්ලා දැනුවත් කරන්න එතකොට වැඩි පිරිසකට කියන්න පුළුවන් කියලා. දැන් කාලයක් එහෙම කරගෙන ගිහිල්ලා ආය හදිස්සියේ දවසක් රජ්ජුරුව මුණ ගැහිලා පුද්ගලයව හඳුනගෙන මොනවද කරන්න කියලා ඇහුවා. ස්වාමීනි නුඹ වහන්සේ දුන්න අශ්වයානෙන් ගිහිල්ලා මම දැන් වැඩි පිරිසකට බණ අහන්න එන්න කියලා දැනුවත් කරනවා කියලා. රජ්ජුරුව තවත් සතුටු වුණා. එදානම් බෞභෝග සම්පත් ගොඩක් ලැබුණා. රජ්ජුරුව විශේෂිත ඇතෙක් පෙන්නලා කියනවා මීට පස්සේ අශ්ව කරත්තෙන් නෙමෙයි යන්නේ, මීට පස්සේ යන්නේ මේ අත්‍යානෙන් කියලා. මුලින්ම පයින් ගියා. ඊට පස්සේ රජ්ජුරුව අශ්වයෙක් දුන්නා. අශ්වයාගේ පිටේ ගිහිල්ලා තාමත් මේ පණිවිඩය දෙනුවත් කරනවා කියන කාරණාව දැනගත්තාම සුදු පාට අශ්වයෝ යොදපු රථයක් දුන්නා. සුදු අශ්වයෝ හතර දිනේ කාලයක් ඔය රතින් යනකොට තමයි රජ්ජුරුව නැවත මුණ ගැහිලා
දැන් මොකද කරන්න කියලා ඇහුවා. එතකොට තමයි කියන්නේ ඔබ වහන්සේ දුන්න අශ්වයානෙන් ගිහිල්ලා වැඩි පිරිසක් දැනුවත් කරනවා කියලා. ඉන් පස්සේ තමයි රජුරු සියලු බෞභෝග සම්පත් එක්ක විශේෂයෙන් ඇතෙක් ලැබලා දෙනවා. මීට පස්සේ අශ්ව කරත්තෙන් නෙමෙයි මේ ඇත්‍යානෙන් ගිහිල්ලා මිනිස්සුන්ට බණ කියන දවස දැනුවත් කරන්න කියලා. සන්තති මහරහතන් වහන්සේ අහස උඩ ඉඳලා බන්දුම රජිරෝ කියපු කතාව මේ විදිහට සඳහන් කරමින් අපේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි. ඇතාගේ පිටෙන් යන කාලේ වෙනකොට මගේ මුවෙන් මහනෙල් මල් සුවඳ හැමුවා. මගේ ශරීරයෙන් සඳුන් සුවඳ විසිරුණා. සඳුන් සුවඳ හැමුවා කියලා. පින්නතල නිකන් හිතලා බලන්න. ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සිදු කරන සුළුපටු පින්කමක් දොහු කරලා තියෙන්නේ. ශ්‍රද්ධාව තිබුණා. සාමාන්‍ය කෙනෙක් නොකරන වැඩකට පුදුමාකාර වීරියකුත් තිබුණා. මොකක්ද ඒ වීරිය? පින්නතුනි සාමාන්‍ය කෙනෙක් මේ බණ කියන පණිවිඩේ මේ තරම් දෙනෙකුට දැනුවත් කරන්න පයින් යයිද? ඉතින් අපිට එහෙම කම්මැලි වෙනකොට මේ සන්තති ඇමතිනේ එහෙම කම්මැලිකමක් එදා ආවේ නෑ. පයින් ගිහිල්ලා දැනුවත් කරනවා බණ අහන්න එන්න කියලා. අන්නේ අසීමාන්තික පුණ්‍යස්කන්ධයේ ප්‍රතිඵලයක් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ එක ධර්ම දේශනාවක් අහලා ඉවර වෙනකොට සව් කෙලිස් නසල රහත් වෙන්න හේතුවක් බවට පත් වෙන්නේ. සමහර කෙනෙක් කර්මස්ථාන අරගෙන මාස ගණන් අවුරුදු 7-8 10 මොන තරම් දුක් විඳද මගපලයක් හොයාගන්න. කොයි තරම් උත්සාහ කළාද නිවන් පුරයට සමවදින්න. නමුත් පින්නතිනි කම්මැලිකම බලවත්. ඊටාම කලාතුරකින් කෙනෙක් තමයි මේ ගමන යන්නේ. නමුත් සන්තති ඇමති එදා කම්මැලිකම කියන එක හඳුනන්නේවත් නැහැ වගේ තමයි පයින්ම ගිහිල්ලා දැනුවත් කරලා ලබාගත් කුසලස්කන්ධයේ තමයි මේ ඵල දෙන්නේ. හිතලා බලන්න පින්නතුනි වර්තමානයේ නමුත් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්න අපි කල්පනා කරනකොට මොන තරම් සැලසුම් සහිතව කොයි තරම් උනන්දුවෙන් මේ පින්කම් කරනවද වර්තමානෙත්. එතකොට මේ කතා කරන්නේ ධර්ම දානමය පින්කම අතිශයින්ම මහත්ඵලයි කියන කාරණාවනි. අදත් කෙනෙක් ධර්ම දානමය පින්කමක් කරනකොට අන්තර්ජාලයේ හරහා දැනුවත් කරනවා. බැනර් සහ පෝස්ටර් මගින් දැනුවත් කරනවා. ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ප්‍රචාර කටයුතු වල යෙදিলা අවට ගම් සියල්ලම වගේ දැනුවත් කිරීමක් කරනවා. හැමෝම බණ අහන්න එන්න කියලායි මේ කියන්නේ. හරියටම කරුණු කාරණා නොදැන මෙහෙම කළත් අපි ලබනවා විශාල ආනිසංසයක්. හැබැයි කරුණු දැන දැනම කරගත්තොත් ඒ ආනිසංසය දෙගුණ තෙගුණ වෙලා සමහරලාට ඥාන සම්පයුක්ත ජීවිතයකට මනාව මගපාද ගන්නත් ඒ අවස්ථාව අපිට බොහෝම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. ආන් ඒක නිසා නිවැරදිව හරියටම කරන පින්කම හරියටම කරන්න. මේ තියෙන්නේ මොකක්ද? එතකොට මේ කියන්නේ හරියට කරපු එක පින්කමක ලාභය තමයි භාග්‍යතුන් වහන්සේ ළඟ එක බණක් අහලා රහත් වෙනවා. බොහොම දුක් විඳ විඳ උත්සාහ කළේ නෑ ඒකට. අවස්ථාව ලැබුණ ගමන් හරියට නිකන් හෙට උදේට පිපෙන්න මෝරලා තියෙන නෙළුම් කැකුලක් උදේ පාන්දර සූර්ය කිරණ පතිත වෙනවාත් එක්කම විකසිත වෙනවා වගේ සසර කරගත්ත පිං මෝරපු අය භාග්‍යතුන් වහන්සේගේ බණපදයක් උන්වහන්සේලට හරියට සූර්ය රශ්මිය වගේ
ඒ බණපදයක් සවන වැකිනවත් එක්කම සංසාරයෙන් එතර යන්න කටයුතු කරගන්න වාග්ය ලබා ගත්තා. එහෙනම් ඔබටත් ඒ වාග්ය ලබන්න මේ බුද්ධාන්තරය තුලත් කටයුතු කරන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒක අවබෝධ කරගෙන ඒක තේරුම් අරගෙන නිවැරදිව සංසාරේ සුවපත් කරගෙන නිවන ගාවට යන්න අපි කරන හැම පින්කමක්ම ඊටාම නිවැරදිව කළ යුතුයි හරියටම කළ යුතුයි කියන කාරණාව මත පිහිටලා ස්වල්ප නමුත් පින්කම හොඳට කරන්න. සන්තතිගේ මේ කතාව අහලා මිත්‍යා දෘෂ්ටිකයන්ගේ අරමුණ මුදුන්පත් කරගන්න බැරි වුණා. සම්මා දිට්ඨිකාය ධර්ම දානමේ පින්කම ගැන පැහැදුනා විතරක් නෙමෙයි ලෞතුරා භාග්‍යතුන් වහන්සේ ගැනත් තමන්ගේ හිතේ ශ්‍රද්ධාව තව තව වඩා වර්ධනය කරගත්තා. බුදුරජාණන් වහන්සේට ධර්ම කාරණාව දේශනා කරලා සන්තති යමති භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලලා තේජෝ කසිනියට සමවැදිලා අහසෙදිම තමන්ගේ ශරීරයට ගිනි දල්වා ගත්තා. සන්තති රහතන් වහන්සේගේ ඇටමස් නහර දෙවිල ගියේ අහස් කුසීමයි. ශරීර ධාතුයෙන් ශේෂ වුණ ධාතුන් වහන්සේලා ඉතුරු වෙලා තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ යටින් සුදුරෙදි කඩක් එලවලා ධාතුන් වහන්සේලා සුදුරෙදි කඩට වැඩියට පස්සේ සදහැවත් මිනිස්සු සන්තති මහරහතන් වහන්සේගෙන් නමින් මේ ධාතුන් වහන්සේලා වන්දනා කරගත්තා. ඒ ධාතුන් වහන්සේලා පාත්‍රය කළා සදහැවතුන්ගේ අතට දීලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්‍යයගේ හිතසුව පිණිස දැකලා සතුටු වෙන වඳින ශ්‍රද්ධාව උපදව ගන්න යම් කෙනෙක් වෙත්නම් ඒ හැම දිනාටම සසර ගම මග සුවපත් කරව ගන්න හේතු වෙන මහ පිංකම් කරගන්න මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා සිව් මන්සලක චෛත්‍යයක් හදන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට අපි අර මුලින් සඳහන් කරපු ගාථා රත්නේ දේශනා කළා. අලංකතෝ චේපි සමංචරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. මෙතනදී ගොඩාක් කරුණු දීර්ඝව පැහැදිලි කරන්න තියෙන ගාථා රත්නයක් මේ මාතෘකා කරගත්ත ගාථා රත්නේ. නමුත් අපිට සීමිත කාලයක් තියෙන නිසා ඉතාම කෙටියෙන් සිහිපත් කළොත් සරසුණියේ නමුත් සන්තෝ කිවේ එකයි. දැන් බලන්නකෝ සන්තති යමති සියලුම රාජ ඇඳුම් ආයිත්තන් වලින් සරසිලා ඉන්නේ. සන්තති අමාත්‍යවරයා විතරක් නෙමෙයි පින්නතුනි මෙහෙම රහත්තුනේ. කේමා බිසවත් එහෙමයි ධම්මපදී තියෙන විදිහට. බද්දජී මහරහතන් වහන්සේත් එහෙමයි ආභරණ දරාගෙනම තමයි හිටියේ. කේමා බිසවත් ආභරණ දරාගෙනම තමයි හිටියේ. එහෙනම් ආභරණ පැලඳගෙනද ඉන්නේ කියන කාරණාව ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හිත භාග්‍යතුන් වහන්සේ දීගේ දේශනාව අනුව මනාව එකඟ වෙනවා නම් ආංගික නිසා සන්තු සියලු අලංකාරව සිටියදීම සමංචරෙය්‍ය අලංකතු අලංකාරව සිටියදීම සමංචරෙය්‍ය පින්දිරි සමංචරෙය්‍ය කියලා මෙතන සඳහන් කරන්නේ සමව හැසිරෙනවා. සමව හැසිරෙනවා කියලා කියන්නේ තිදොර සංවර කරගෙන වාසය කරනවා කියන එක. තිදොර සංවර කරනවා කියලා කියහම සිත කය වචනේ මූලික කරගෙන තමයි කරපු තරම් අකුසල් අපි මේ සංසාරේ කෙරුවා නම් කෙරුවේ. එනිසා බුදුවරු අපිට අවවාදයක් කළා නම් මේ තිදොර සංවර කරගන්න හැම වෙලාවෙම අවවාද කළා. කෙනෙක් සමාදන් වෙලා අටසිල් තමන් සමාදන් වුණ අෂ්ටාංග සීලයේ නමුත් ගෞරවණීය ආකාරයෙන් රැකගන්න මේ තිදොරේ සංවරය අත්‍යවශ්‍යමයි. ඒ අසංවරය හැම පැත්තෙම අපේ නිවන් මඟ අහුරනවා මිසක් අපිට යහපතක් කරන්නේ නැහැ.
එනම් තිදොර සංවරයේ විශේෂයි සමන් චරෙය්‍ය කියලා මෙතන සඳහන් කරනවා. ඉතින් තිදොර කියලා කියහම සිත කය වචනය ගැනයි මේ සඳහන් කරන්න කියන කාරණාව අපි ඇයිට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. දන්තෝ කියලා කියන්නේ දමනේ වුණා කියන එකයි. දන්ත භූමියට පැමුණා කියලා කියන්නේ උතුම් අරහත්ත්වයේ ලබා ගත්ත කියන එක. අරහත්ත් ඵලයේ පිළිබඳව බොහෝ කරුණු කතා කරන්න තිබුණත් පින්නතුනි පිළිවෙලින් සතර මාර්ග සතර ඵල අපි සම්පූර්ණ කරන්න ඕනේ. පිළිවෙලින් කියලා කිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි මේ කාරණා ටික පිළිවෙලින් සම්පූර්ණ කරගත්තහම අරිහත් කියන උතුම් මාර්ග ඵලයට ළඟා වෙන්න පුළුවන්. එහෙනම් සෝවාන් වහන්සේලා කොච්චර මේ ලෝකේ ඉන්නවද? සෝවාන් වහන්සේලාගේ ප්‍රභේද කොයි කොයි විදිහට තියෙනවද? ඒ විතරක් නෙමෙයි පින්නතුනි, කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්නේ ඒක මොනතරම් අති උතුම් දෙයක්ද? යම් කෙනෙක් යම් දවසක ඒ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ සාක්ෂාත් කරගත්තොත් එතන ඉඳලා ආත්ම හතක් යනකම් විතරයි මේ සංසාරේ උපදින්නේ. ඒ උපදින ආත්ම හත කෙරවලත් මොනම හේතුවකටවත් සතර පාය පැත්ත පලාතටවත් යන්නේ නැහැ. සංසාරේ ඔබ මම කරගත්ත නිමක් නැති භයානක අකුසල කර්මයන් අපිට තව ඵල දීලා නැහැ. මතුවට ඒ අකුසල් ඵල දෙන්න බලාගෙන ඉන්නවා. සුදුසු කාලයල මෙනකන් කර්ම මෝරලා සම්පූර්ණ වෙනකන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ සාක්ෂාත් කරගත්තනම් කවර කවමදාකවත් එතනින් එහාට සතර අපායෙන් නම් යන්නේ නැහැ කියලා. පුදුමාකාර රැකවරණයක්. එනං සෝවාන් වහන්සේ තරම් උසස් තැනක ඉන්න කෙනෙක් සකදාගාමි අනාගාමි අරිහත් පිළිවෙලින් මගඵල පසක් කරලා මේ සංසාර ගමන කෙරවල කරන්නේ අඩිතාලන් දාගන්න කරගත්තේ නිවැරදිව සම්පූර්ණ කරපු ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් නේද කියන එක අපේ පින්නතුන් කල්පනා කරලා සතුටු වෙන්න ඕනේ. මේ විදිහට සිද්ධ කරන මේ පුණ්‍ය කර්මත් ප්‍රඥාවෙන් කල්පනා කරලා නම් කරන්නේ ඒක කොයිතරම් මහත් විශාල කුසලයක් බවට පත් කරගන්න පුළුවන්ද? ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්න බෞද්ධයා මාධ්‍ය ජාලය ඔස්සේ ධර්මයේ දානය කරවලා බොහෝ දෙනාට ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වෙන්න අවස්ථාව හදලා තමන්ගේ නිවසේ ඉඳලා වෙන්න පුළුවන්, තමන්ගේ වාහනේ ඇතුළේ ඉඳලා වෙන්න පුළුවන්, ඒ ඕනෑම කෙනෙකුට බණ අහන්න අවස්ථාව හදලා දීලා මේ දායක පිරිසත් රැස් කරගන්න කුසලස්කන්ධය අසීමාන්තිකයි. එහෙමනම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගත් උතුමන් වහන්සේලා විශේෂයෙන් සම්තති මහරහතන් වහන්සේ ධර්ම දානයේ මුල් කරගෙන තෙන්ට ආවි. සෝවාන් වහන්සේලා කවදාවත් සතර අපාය යන්නේ නැහැ කියලා මම මතක් කළා. සමහර සෝවාන් වහන්සේ කෙනෙක් සෝවාන් වෙලා ඊළඟ ආත්මෙන් රහත් වෙනවා. සමහර සෝවාන් වහන්සේ නමක් තුන්වෙනි ආත්මේ රහත් වෙනවා. සමහර සෝවාන් වහන්සේ නමක් හතරවෙනි, පස්වෙනි, හයවෙනි අවස්ථාවේ රහත් වෙනවා. මේ ජීවිතෙන් සෝවාන් වෙලා ඊළඟ ජීවිතයේදී රහත් වෙනවා නම් උන්වහන්සේ කියන්නේ ඒක බීජී කියලා. ඒ සෝවාන් වහන්සේ ඒක බීජී කියලා හඳුන්වනවා. තුන්වෙනි ආත්මේ ඉඳලා හයවෙනි ආත්මේ දක්වා ඔය අතරතුර රහත් වෙනවා නම් උන්වහන්සේ හඳුන්වන්නේ කෝලංකෝල කියලා. අන්තිම ආත්ම භාවයේ රහත් වෙනවා නම් උන්වහන්සේ හඳුන්වන්නේ සත්තුක්කත්තු පරම කියලා. කෙසේ වෙතත් සෝවාන් වෙලා සබ්බේසු භූතේසු නිදහය දණ්ණං සියලු සත්වයන් පිළිබඳව දඬුවම බහාතබල. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම සතෙක් මම නිසා නම් මැරෙන්නේ නැහැ, මම වෙනුවෙන් නම් මැරෙන්නේ නැහැ, සියලු ප්‍රාණීන්ට අභය දානීය දීලා ඉවරයි, උතුම් පංචශීල ප්‍රතිපදාව මත පිහිටලා කියන එකයි මේ කියන්නේ. ආන් එහෙම කටයුතු කරන කෙනෙක් ඉන්නවනම් සියලු ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා හිටියත් සමව හැසිරෙනවද, ශාන්තව දමණය වෙලා වාසය කරනවද, බඹසර හැසිරෙනවද,
සියලු සතුන් කෙරෙහි දඬුවමින් ඈත් වෙලා වාසය කරනවා නම් අන්න ඒ වනුතුමන් වහන්සේලාට බ්‍රාහ්මණ කියන්නත් පුළුවන් ශ්‍රමණ කියන්නත් පුළුවන් භික්ෂු කියන්නත් පුළුවන් කියලා භාගිතුන් වහන්සේ දේශනා කරනවා ධර්ම දේශනාව සඳහා තියෙන කාලේ නිමා වෙලා නිසා අපි ධර්ම කාරණාව සාකච්ඡා කිරීම මෙතනින් අතර කරමු මේ උතුම් ධර්ම දේශනාව තුළින් තමන් සිදු කරන ඕනෑම පින්කමක් හරියටම නිවැරදිව කරන එක මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්නේ සුවිශේෂී හේතුවක් වෙනවා වගේම නිවැරදිව කරන පින්කමකින් පිහිටන බලයේ ශක්තිය ආනිසංසය ආත්ම ගණනාවක් ඉදිරියට සුවපත් කරන්න හේතු වෙන විශේෂ පින්කමක් වන බවත් සියලු දානයන් අභිභවනය කළ සද්ධර්ම දානමේ කුසලය මේ ලෝකේ මොනතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාවත් නැවත කල්පනා කරලා වැඩි වැඩියෙන් ශ්‍රද්ධාවෙන් නිවැරදිව පින්කම් කටයුතු වල යෙදিলা සංසාරේ කෙරවල කරගන්න සියලු දෙනාටම වාග්්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා පින්නතනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ ඕමාන් සලලාවල පදිංචි එම් සුසිලාවති මහත්මිය විසින් උතුම් අරමුණ එම් චන්ද්‍රසේකර සහෝදරයා නිදන ප්‍රාප්තියට පත් වෙලා වසරක් පිරීම නිමිත්තෙන් එතුමාට පුණ්‍යානුමෝදනා කරන්නත් එම් සුසිලාවති සහ ආර්.එම්. ලීලාරත්න බණ්ඩාර යන දෙදෙනාගේම දෙපාර්ශ්වයේම නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් ඊට අමතරව දේශකයන්න් වහන්සේටත් උහුමීය යන්තම්පල පදිංචි අසනීප තත්ත්වයේ සිටින මාගේ ස්වාමියා වන ආර්.එම්. ලීලාරත්න බණ්ඩාර මහත්මයාට සහ පුතා නලින් කුමාර රාජගුරු ඇතුළු පවුලේ සියලු දෙනාටමද ලෝකා හෙට්ටි පදිංචි ශයාමා අතපත්තු පවුලේ සියලු දෙනාටම මාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම පාදිනිය මඩාටුව පදිංචි රම්මැණිකා මෑණියන්ට සහ එම පවුලේ සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා ඒ වගේම කැනඩාවේ පදිංචි දිනෙත් සහ නිසංකා දරුවන්ගේ දෙමව්පියන්ටද ඕමාන් සලලාවල පදිංචි අනුරුද්ධිකා යෙහෙළියටද තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊතාම ඉක්මන් භවයක ඊතාවත්ම කෙටි කාලයකින් සුසිලාවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කළ හැම කෙනෙකුටමත් අමා මහ නිවණින් සැනසෙන්නේ මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ අස්සතු කාලේන සස්සිය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ